ආසියානු කුසලානයේ අවසාන මහා තරගයට යන්නේ කවුද? නැතන් 2023 ආසියානු කුසලානයේ අවසාන මහා තරගයට සුසුකම් ලබා ගන්නට පුළුවන් වෙන්නේ කාටද කියලා තීරණාත්මක තරගයක් වෙනවා. ඒ තමයි පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය. ඉතින් ඕක විශේෂයෙන්ම පකිස්තානයට අතිශය වැදගත්. මොකද ඔවුන්ගේ අවසාන තරගය. හැබැයි ශ්‍රී ලංකාවෙත් අවසාන තරගය. එතකොට ඕක තීරණාත්මක තරගයක් බවට පත් වෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් පකිස්තානයේ යම් අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව නම් තරංගාවලිය පටන් ගන්නට කලින්ම තමයි අර්බුදයකට ලක්ුණේ. තමයි ඉන්න ප්‍රබලම ක්‍රීඩකයන් 4 දෙනෙක් නැත්තම් කණ්ඩායමට එන්නට ඕන 4 දෙනෙක් ආබාධයකට ලක් වෙලා ඒ වෙනුවට ආදේශ කරපු 4 දෙනෙක් එක්ක තමයි කණ්ඩායම ආවේ. හැබැයි පකිස්තානයේ ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙන්නෙක් දැන් ආබාධයකට ලක් වෙලා තියෙනවා. අපි දැක්කා හරිස් රවුෆ් දෙවන දිනේදී ක්‍රීඩා කරේ නැහැ. පළවෙනි දිනේ පන්දු වාර 5 විතරයි ඔහු යැව්වේ. ඔහුගේ පාදයේ යම් ආබාධයක් තියෙනවා. ඒක වැඩි වෙයි කියලා නැත්නම් ලෝක කුසලානය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔහුව ක්‍රීඩා කෙරෙව්වේ නැහැ. එතකොට ඉදිරි තරඟත් ඔහු ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම නසීම් ෂාගේ යම් ආබාධයක් ඇති වුණා අතේ. එතකොට ඔහුත් ඉදිරි පියවරක් විදිහට ක්‍රීඩා කරවන්නට ලොකු අදහසක් නැහැ කියලා තමයි දැනට වාර්තා වන්නේ. හැබැයි අවසාන තීරණය නෙමෙයි. ඒතකොට බොහෝ දුරට නසීම් ෂා සහ හරිස් රවුෆ් ශ්‍රී ලංකා පකිස්තාන තරගයේ ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කරන විදිහට මේ දෙදෙනා ක්‍රීඩා නොකරන්නට ඔවුන් අවසාන තීරණයක් ගත්තොත් එහෙම 14 වෙනිදාට කලින්, ඒ කියන්නේ 14 වෙනිදා තමයි ශ්‍රී ලංකාවයි පකිස්තානයයි තරගයේ තියෙන්නේ. ඒ වෙනුවට සංචිතයට කැඳවීමට නියමිතයි කියලා සඳහන් වෙනවා දහානි සහ සමන් කාන්. ඉතින් එකෙක් අයින් කරොත් මෙතනින් එකෙක් එයි, දෙන්නම අයින් වුණොත් දෙන්නම එයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම පකිස්තානයේ හදිසියේ හරි අවසාන මහා තරගයට තේරුණොත් ඒත් බොහෝ දුරට මේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා තරගයත් අවසාන මහා තරගයත් කියන තරග දෙකම ක්‍රීඩා කරන එකක් නැහැ මේ ක්‍රීඩකයන් දෙදෙනා. ඒ ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම ආරක්ෂා කර ගැනීම සඳහා කියලා තමයි පකිස්තාන ක්‍රිකට් ආයතනය කියන්නේ. ඉතින් දැන් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණ මත මේ ක්‍රීඩකයන් දෙදෙනා ඉන්නවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් අවසාන තීරණයක් තාම අරගෙන නැහැ. හැබැයි අපිට බලා ගන්න පුළුවන් 13 වෙනිදා වන විට මේ දෙදෙනා ශ්‍රී ලංකා තරගයේ ක්‍රීඩා කරනවද නැද්ද කියන එක නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරයි. ඉතින් කොහොම වුණත් ශ්‍රී ලංකාවට ටිකක් හොඳ ප්‍රවෘත්තියක් විදිහට මේක නම් කරන්නට පුළුවන්. මොකද පකිස්තානු කණ්ඩායම ලෝකයේ අංක 1 බවට පත් වුණේ මේ වේග පන්දු යවන්නන් 3 දෙනා හින්දා. ඒ කියන්නේ හරිස් රවුෆ්, නසීම් ෂා, ෂහින් අෆ්‍රීඩි කියන පන්දු යවන්නන් 3 දෙනා නිසා. ඉතින් ওই 3 දෙනාට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා අපි කලිනුත් කතා කරා. ඉතින් එතනින් දෙන්නෙක්ම නෑ කියන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට පකිස්තාන තරගයට කියලා තමයි අපට පේන්නට තියෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් වර්තමාන ආසියානු ශූරයන් තමගේ කිරුළ රැක ගැනීම සඳහා අඩුම තරමේ අවසාන මහා තරගයට යන්නට අවස්ථාවක් පෑදෙමින් තිබෙනවා දූ කියලා අපට පේන්නට තිබෙනවා. ඒ කොහොමුණත් අභියෝගයක් බවට පත් වෙනවා ඇත්තේ පකිස්තානයේ කියලා තමයි පේන්නට තිබෙන්නේ 12 වෙනිදා වන විට. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉන්දියානු තරගයෙන් පස්සේ. අනිවාර්යයෙන්ම කියන්නට පුළුවන් පකිස්තාන තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසාන මහා තරගයට යයිද නැත්නම් ශ්‍රී ලංකාවට ඒ තරම් මේක බලපාන එකක් නැද්ද කියලා කියන්නට වෙන්නේ ඉන්දියානු තරගය අවසන් වුණාට පස්සේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.